देहलक्षण विद्यावगन हेमोम आहला तेनवा गुप्त शास्त्रेट अनुव पुद्गलेकुगे पेनुमेन बोहो दे कियानंट पुलुवान हस्तरेखावलट अनुव अनावैकी कीमना वडा जनप्रिय क्रमयक नमुत एतेम बयना मेम मिथ्यावन विदिहट बहर करनवा मे देहलक्षण विद्याव किला कियन्ने इपरणी शास्त्रयक अत्ले रेखा हेरुनम मेनिक कटु एति रेखा वलिन अनागते दनगनीमे हक्यावकुत पवतिनवा नमुत ඒ ක්‍රමයේ ඒ තරම් ප්‍රසිද්ධ නම් නැහැ. අද මම ඔයාලට කියන්න යන්නේ අත්ලේ රේඛා හැරුණාම මැණික් කටුවේ රේඛාවලින් තමන්ගේ අනාගතේ මොන වගේද කියන එක ගැන. අංක 1 මැණික් කටුවේ පළවෙනි රේඛාව. මේ පළමු රේඛාව අත්ල පැත්තේ මුලින්ම පිහිටලා තිබෙන අතරම මේ රේඛාව තෘණ වලල්ල විදියටත් හඳුන්වනු ලබනවා. මේ රේඛාවේ කිසියම් අයගේ ළමා කාලය ගැන වගේම උද්ගලයකගේ සෞඛ්‍ය තත්ත්වයෙන් බොහෝ කරුණු කාරණා හෙළු කරනු ලබනවා මේ රේඛාව දිගට පිහිටලා තිබීමත් ඒ රේඛා අතර තිබෙන පරතරය අවමයි නම් ඔහුට ඉතාමත් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් හිමි වෙනවා ඒ වගේම මේ රේඛාව හොඳින් ලස්සනට දකින්න ලැබෙනවා නම් ඔහු හෝ ඇය ළමා කාලයේදී දෙමව්පියන්ගේ නොමද ආදරය ලැබුවෙන් සැප සම්පත් භුක්ති විඳි අය විදිහට හඳුන්වන්න පුළුවන් ඒ රේඛාව කැඩි විකෘති වී ගිය අයුරින් දකින්නට පුළුවන් නම් ඔහු ඇය ළමා කාලයේදී බොහෝ දුක් කරදර විඳි බවට පෙන්눔 කරනවා අංක 2 මැණික් කටුවේ දෙවනි රේඛාව මේ දෙවනි රේඛාවෙන් කියවෙන්නේ ධන සම්පත් සහ වාසනාව ගැන මේ රේඛාව ධන වලල්ල විදියටත් හඳුන්වනු ලබනවා මේ රේඛාවෙන් පුද්ගලිකුගේ තරුණ කාලය තුල පැවති ජීවිත තත්ත්වේ පෙන්눔 කරනවා ඒ වගේම රේඛාව දිගට සහ ගැඹුරු ලෙස පිහිටා තිබේ නම් ඔහුගේ අනාගතයේදී ධනවතෙක් වීමේ වාසනාව ලැබෙනවා මේ රේඛාව කැඩී බිඳී හෝ දුර්වර්ණ වී පිහිටා තිබීම අසුභ වන අතර ඔහුට තරුණ කාලේ නොයෙකුත් කම් කටළු වලට මුහුණ දීමට සිදුවන බව ප්‍රකට කරුණක් අංක 3 මැණික් කටුවේ තෙවනි රේඛාව මේ තුන්වෙනි රේඛාව ඝනව සහ පුළුල්ල පිහිටලා තිබෙනවා නම් ඒ පුද්ගලයාට සිනමා තරුවක් වීමේ වාසනාවක් හිමි වෙනවා. ඒ වගේම මේ රේඛාවෙන් යම් අයෙකුගේ සාර්ථකත්වය ගැනත් කියන්නට හැකියාවක් පවතිනවා. සම්පත් වලල්ල විදියට හඳුන්වන මේ රේඛාව මහලු වයසේදී සතුටින් සැපෙන් ජීවිතය ගත කරන්නට අවස්ථාව හිමිවන බව පෙන්눔 කරනවා. මේ රේඛාව කැඩි විකෘති වී තිබේ නම් මහලු කාලේ ඉතාමත් දුක්බර වාසය කරන්නට සිද්ධ වෙනවා. අංක 4 බෝනස් රේඛාව මේ රේඛාව නම් සෑම කෙනෙකුගේම මැණික් කටුවේ පිහිටන රේඛාවක් නම් නෙවෙයි. ඒ කලාතුරකින් යම් අයෙකුගේ පිහිටන රේඛාවක්. ඉතින් මේ බෝනස් රේඛාවෙන් වාසනාව හා දීර්ඝායුෂ ලැබෙන බව පැවසෙනවා. අංක 5 වීයට මාලයක්සේ පිහිටන මැණික් කටු රේඛාව. මේ රේඛාව කලාතුරකින් පිහිටන විශේෂ රේඛාවක් වන අතර එයින් ඔබ ධනවත් පුද්ගලයෙකු බවට පෙන්눔 කරනු ලබනවා. අංක 6 පැහැදිලිව පිහිටි මැණික් කටු රේඛාව ඉතාමත් ලස්සනට සහ පැහැදිලිව යම් කාන්තාවකගේ අතේ මැණික් කටුවේ රේඛා තුනක් පිහිටා ඇතනම් ඇය රාජමහේෂිකාවක් වීමට තරම් පින්වන්ත බව පැවසෙනවා අංක 7 ත්‍රිකෝණ සලකුණ සහිත මැණික් කටු රේඛාව මේ සලකුණ ඉතාමත් සුබ පිහිටීමක් ලෙසට හස්ති රේඛා ශාස්ත්‍රයේ සඳහන් වෙනවා පියාසන්තක සියලුම ධනය ඔහුට හෝ ඇයට හිමිවන බව කියවෙන ඒ වගේම භූගත මැණි නිදන්වැනි සම්පත් පවා උරුම විය හැකි බවට කියවෙන සුබ රේඛාවක් අංක 8 පුද්ගලයෙකුගේ පරමාශය තීරණය කරන මැණික් කටු රේඛාව හස්ත රේඛා ශාස්ත්‍රයට අනුව යම් අයෙකුගේ පරමාශය ගණනය කරන්නට භාවිතා කරන්නේ ජීවන රේඛාව නමුත් යම් අයෙකුගේ ආයුෂ ගැන කියවෙන රේඛාව මැණික් කටුවේද පිහිටලා තියෙන්න පුළුවන් මැණික් කටු රේඛා හොඳින් පරීක්ෂා කළොත් එහි හොඳින් දැర్శණය වෙන මැණික් කටු රේඛාවලින් සාමාන්‍ය ආයු කාලයේ වයස අවුරුදු 30ක් ලෙස සැලකෙනවා. ඒ වගේම මැණික් කටු රේඛා දෙකක් පැහැදිලිව දැర్శණය වෙනවා නම් ඔහු අවුරුදු 60ක් පමණ ජීවත් වීමේ වාසනාව පවතිනවා. ඒ වගේම මැණික් කටුවේ රේඛා තුනක් පිහිටලා තිබීමෙන් එම පුද්ගලයාගේ ආයු කාලය වසර 90ක් ලෙසත් නිගමනය කරන්න පුළුවන්. තවත් අයෙක්ගේ මැණික් කටු රේඛා හතරක් පිහිටලා තිබෙනවා නම් ඔහුගේ හෝ ඇයගේ පරමායුෂ අවුරුදු 120ක් බව සැලකෙනවා අංක 9 ස්ත්‍රී පක්ෂයට අසුබ රේඛා පිහිටීම දබර ඇඟිල්ලත් මහපට ඇඟිල්ලත් අතරින් ආරම්භුණු රේඛා දෙකක් හෝ කිහිපයක් අතරින් ආරම්භුණු රේඛා කිහිපයක්
අත්ලට මැදිවි විහිදී ගොස් මැණික් කටු රේඛාවලට සම්බන්ධ වීම ස්ත්‍රී පක්ෂයට අසුබ පිහිටීමක් විදියට හඳුන්වනු ලබනවා. ඒ වගේම ගණිකා වෘතයේ නිරත වන ස්ත්‍රීන්ගේ අත්වල පිහිටන රේඛා ලක්ෂණයක් වශයෙන් උත් මේ හඳුන්වන්නට පුළුවන්. අත්ලේ ඇති රේඛා වගේම අත්ලේ මැණික් කටු ඇති රේඛා වලින් ඔබේ අනාගතය ගැන දැනගන්නට හැකියාවක් තිබෙනවා. සාමාන්‍යයෙන් මැණික් කටු රේඛා වැඩි ගණනක් පිහිටීමත් ඒවා වඩාත් පැහැදිලිව තිබීමත් ඒ පුද්ගලයාගේ අවයවවල ශක්තිමත් භාවයත් දීර්ඝායුෂ ලබන සැපවත් ජීවිතයක් හිමියෙක් විදියටත් සලකන්න පුළුවන්. ඔයාලගේ ජීවිතයට වැදගත් වෙන මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් අපේ YouTube channel එක දැන්ම subscribe කරන්න.